ദേശീയപാതം കോവിഡ് രോഗദുരത വിസന്തുമ എണ്ണക്കരണീയ ബവ ജനാധിപതി ഗോതാബേ രാജപക്ഷ മെത്തിതുമാ അവധാരണയ കരണമാ രാജ്യ ഇത സൂദാനം അതര ജനതാവ സിയ വകകീം ഇപ്പുകരമിൻ സൗഖ്യ ഉപദേശ പിലിപ്പതിയുതു ബവൈ ജനാധിപതിതുമാ നിവേദനയത്തിൽ കുത്കരമിൻ ക്യാസിതിമി വിനിമത് എണ്ണക്കരണ വടപിടിവലക് രാജ്യ സതുവി അഭിയോഗ സാർത്ഥകവ ജയഗനീമത് നാം കോവിഡ് വസംഗതേ പെതിരഗിയ പലമു അവസ്ഥാവേദീ സിദുകലക് മെൻ സൗഖ്യ ബലധാരിൻ നിർദ്ദേശ കരയതി നീതി രീതി ഹാ ഉപദേശ ജനതാവ അകുരടമ പിലിപ്പതിയുതു ബവ ജനാധിപതിതുമാ പെൻവാ ദേനമ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැනට අනුමත කර ඇති සහ ඉදිරි කාලය තුල අනුමත කිරීමට නියමිත කොවිඩ් මර්ධන එන්නත් අතරින් හතරක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජයේ පියවරගෙන තිබෙනවා ප්‍රථමයෙන් ගෙන්නුම් ලැබූ ඇස්ට්‍රාසෙනිකා එන්නත 925,242 දෙනෙකුට ලබා දී අවසන් එමෙන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම මැයි මාස මුල සතියේ ආරම්භ කිරීමට නියමිතයි ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන් කොවිඩ් මර්ධනයේ නිරත ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළුව 356,000කට දෙවැනි මාත්‍රාව ලබා දෙනු ඇත. ඉදිරි අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත නිෂ්පාදනය කරන ලෝකයේ සෙසු ආයතන සමග රජයේ සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපතිතුමා පවසනවා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ මාත්‍රා ලක්ෂ 2ක් අප්‍රේල් අවසානයේදී මාත්‍රා 4 ලක්ෂයක් මැයි මාසයේදී මාත්‍රා 8 ලක්ෂයක් ජූලි මාසයේදී මාත්‍රා 12 ලක්ෂයක් ජූලි මාසයේදී ගෙන්වා ගැනීම නියමිතයි. ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්වීමට දැන් තමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. පරිත්‍යාගයක් ලෙස චීනෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6 ඉදිරි සති කිහිපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමත් සමග මෙරට ජනතාවට ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිතුමා පවසනවා. රාජ්‍ය ඖෂධ සංස්ථාව ෆයිසර් එන්නත ගෙන්වීම සඳහා අවශ්‍ය මූලික ගිවිසුම් දැන් තමත් අත්සන් කර අවසන්. එමෙන්නත් හැකියක්මලින් මෙරට ගෙන්වීමටද නියමිතයි. කොවිඩ් 19 ව්‍යාප්තිය පිරුදැකීමේ කුඳුරාණතේ වනුයේ මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ ජිනීවා නුවරදී යලිත් අවධාරණය කළා. නිසි පරිදි මුහුණු ආවරණ සබන් හෝ විෂ බීජනාශක යොදා විටින් විට දැත්සෙවීම සමාජ දුරස්වභාවය ආරක්ෂා කිරීම අනවශ්‍ය ගමන් බිමන් වලින් සහ උත්සව සාද වැනි ඒකරාශී වීම වලින් වැළකී සිටින ලෙස ජනාධිපතිතුමා සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොවිඩ් 19 උදුරට විසඳුමක් ලෙස යම් කලකට රට වසා දැමිය යුතුයයි ඇතමුන් මත පළ කරනවා. ආරම්භක අවස්ථාවේදී එවැනි ක්‍රියාමාර්ගයකින් සතුටුදායක ප්‍රතිඵල අත්වුවද දිගු කාලීනව ඒ ජන ජීවිතයට සහ ආර්ථිකයට අතිශය හානිකර බලපෑම් සිදු කර ඇති බවයි ජනාධිපතිතුමා පවසන්නේ. ආර්ථික ක්‍රියාකාරීත්වයේ මුළුමනින්ම අඩපණ කරන අගුල් දැමීම් හෝ ඇඳින් නීතිය පැනවීම් හෝ ශ්‍රී ලංකාවැනි සංවර්ධනය වීමෙන් පවතින රටවලට කළ නොහැකි. අප රටේ ආදායම් උපයන්නන්ගෙන් බහුතරය යැපෙන්නේ අවිධිමත් ජීවනෝපාය මාර්ග මතයි. එබැවින් රජයේ සිය කාර්ය ඉටු කරන අතර ජනතාව රටේ තමාගේ සුබ සිද්ධිය තකා සොකියේ වගකීම් හා යුතුකම් ඉටු කළ යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ නිවේදනයෙන් අවධාරණය කරන්නේ. අද සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්මට සංවිධානය කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඉදිරි දෙසතිය තුළ පැවැත්ම සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව සාදාහාර ඇසීමද නිරෝධායන රෙගුලාසි යටතේ සහනම් කිරීමටයි කියවරගෙන ඇත්තේ. කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම එහි අරමුණයි. වසංගත රෝග විද්‍යාංශයේ පෙන්වා දෙන්නේ ඉදිරි සති දෙක තුළ මෙරටින් කොවිඩ් 19 රෝගීන් වාර්තා වීම තීරණාත්මක ලෙස ඉහළ යා හැකි බවයි. ඒ වගේම තමයි මේ වෛරසය වෙනස් වීම තුළින් මේ ප්‍රභේදය වෙනස් වීම තුළින් සමහර විට ඒ රෝගය නිසා රෝගී වෙන තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඊට කලින් සුළු රෝග තත්ත්වයක් ඇතිවෙච්චදී මේ අවස්ථාවේදී උග්‍ර තත්ත්වයක් වෙන්න පුළුවන්. දැඩි සත්කාර අවශ්‍ය වෙන නැත්නම් මරණයෙන් කෙළවර වෙන නැත්නම් සංකූලතා වැඩියෙන් සිද්ධ වෙන තයක් වෙන්න පුළුවන්. එයත් ඒ විදිහට යක්ෂි විදියකින් එය අපිට හානිදායක වෙන්න පුළුවන්. මේ විදිහට වෛරසයේ ප්‍රභේදය වෙනස් වීම නිසා යම්කිසි විදියකින් අපිට මේ රෝගය පාලනය කිරීම අවාසිදායක තත්ත්වෙන් ඇතිවීම තමයි අපි ඉතාමත්ම විශේෂයෙන්ම සැලකිලිමත් වන්නේ. ඉතින් මේ ප්‍රභේදවල තියෙන විශේෂත්වය තමයි මේවා පුද්ගලයෙන් පුද්ගලයට පැතිරීමේ හැකියාව වැඩි. මොකද හේතුව මේ ශරීරයට අන්තර්ගහණය වුණාන් පස්සේ මේ වෛරස් එක මේ ශ්වසන පද්ධතියේ සෛලමසට ඇලීමේ හැකියාව වැඩි. ඊට අමතර රැඳා පැවතින කාලය වැඩි වෙනවා. ඉතින් මේ හේතු දෙක නිසා යම්කිසි පුද්ගලයෙකුට වැඩිපුර වෛරස් ප්‍රමාණයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේ රෝග ලක්ෂණ වැඩි වීමත් එක්ක යම්කිසි පුද්ගලයෙක් ආසදිනාන් පස්සේ ඒ පුද්ගලයා කහින්න පටන් ගත්තොත් ශ්වසන බිඳිති වාතයට එකතු වීමත් වැඩි වෙනවා. ඉතින් ඒකත් එක හේතුවක් පැතිරීම වැඩි වෙන. දැන් අපි යම් කිසි සැකයක් සහිතයි මේ ස්වභාවය වෙනස් වෙලා තියෙනවා කියලා සහ අවශ්‍ය කරන මූලික කරුණුලින් එක තහවුරුලක් ඉවරයි. ඉතින් වැදගත් දේ තමයි දැන් මේක වෛරස් ප්‍රභේදය හඳුනා ගන්නකම් ඉන්නකම් ප්‍රමාද වෙන්න අවශ්‍ය නැහැ. අපි අවශ්‍ය කරන සියලුම ක්‍රියාමාර්ග ගත යුතුයි මේක තව දුරටත් පැතිරීම වළක්වන්න.
දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සේවකින් රැසකට කොවිඩ් 19 වැළඳී තිබීම නිසා දින 3ක් කාලයක් ආර්ථික මධ්‍යස්ථානයේ වසා තැබීමට පියවරගෙන තිබෙනවා. බ්‍රහස්පතින්දා උදෑසන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යථා පරිදි නැවතත් වෙළඳ කටයුතු සඳහා විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ දින 3 කිසිම ආකාරයකින් දඹුල්ලට එළවලු රැගෙන එන්න එපා කියලා බොහොම ගෞරවයෙන් අපි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපිට මේ පැය 72 ලබලා දෙන්න අපි නැවතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඒ සුදුසු කොවිඩ් පරීක්ෂණ කරලා ඒ රෝගීන් ඉන්නවා නම් ඒ රෝගීන් හඳුනගෙන ඒ වගේම මේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විස බීජ හරණය කරලා නැවත වෙළඳාමට සුදුසු පරිසරය ගොවි ජනතාවටත් වෙළඳ ප්‍රජාවටත් හදලා දෙනවා කියන එක මේ අවස්ථාවේදී මතක් කරනවා. අපි සීලු දෙනාගෙන්ම සහය බොහොම ගෞරවයෙන් අපේක්ෂා කරනවා. ගණේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් මේ දක්වා කොරෝනා ආසාදයෙන් 214 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඔවුන්ගේ ආශ්‍රිතයෙන් 1359 දෙනෙකු නිරෝධායනයට යොමු කරනු ලැබ ඇති බවයි. එම ප්‍රදේශයේ තිත්තවැල්ගාල ගම්මානයෙන් වාර්තා වූ රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙමින් පවතිනවා. ඇතැම් පුද්ගලයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාම මගහරමින් සිටින බවටයි වාර්තා වන්නේ. එවැනි පුද්ගලයන් සොයා ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කිරීම ඊයේ සිදු කෙරුණා. මඩකලපුව ගුරු විද්‍යාලයේ සිසුන් සිව් දෙනෙකුටද රෝගය වැළඳී ඇති බවට තහවුරු වීමෙන් පසු පන්ති කාමර දෙකක් තාවකාලිකව වසා තැබීමට පියවරගෙන තිබෙනවා. සිසුන් 80 දෙනෙකු ස්වයන් නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිනවා. බාවනල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ නිරෝධායනයට යොමු කරනු ලැබ ඇති 90 දෙනෙකු සම්බන්ධ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඔවුන්ගෙන් 43 දෙනෙකුට COVID-19 රෝගය වැළඳී ඇති බවට හඳුනා ගැනුණා. ඔවුන් COVID-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවරගෙන ඇති අතර හඳුනාගත් රෝගීන්ගේ ආශ්‍රිතයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. හැටන් නගරයේ ප්‍රධාන දෙමළ පාසලක ගුරුවරයෙකුට COVID-19 රෝගය වැළඳී ඇති බවට ඊයේ තහවුරු වුණා. ඒ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය නුවරඹිය මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවකදී ඒ අනුව ආසාදිත ගුරුවරිය සේවය කළ පාසලේ නවයේ ශ්‍රේණියේ සිසුන් කිහිප දෙනෙක් සහ ගුරුවරු පිරිසක්ද ස්වයන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. දියුලපිටියේ මැල්ලව ගෙදර පොල්හෙන සහ පොල්වත් යන ග්‍රාම සේවාවසම් දෙකෙන් වාර්තා වී ඇති COVID-19 රෝගීන් සංඛ්‍යාව මේ වන විට 58 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සේරු විට අධිකාරීගොඩ ප්‍රදේශයෙන් COVID-19 වැළඳුණු 70 දෙනෙකු හඳුනා ගැනුණා. ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.